කට්ටියට මලත් අලුත් වීඩියෝක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඔයාලා කීප දෙනෙක්ම ඉල්ලපු වීඩියෝවක්. ඒ තමයි මීට කලින් කරපු ග්‍රයින්ඩර් එකක් හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එකේ රෙකෝඩින් වලට පාවිච්චි කරපු මයික් එක හදාගන්නේ කොහොමද කියලා. ඇත්තම කියවනම් මේ මයික් එක හදාගන්න රුපියල් 180ක් වගේ ගොඩක්ම පොඩි මුදලක් තමයි වැය වෙන්නේ. ඒ වුණත් මම රෙකමෙන්ඩ් කරනවා මේකෙන් ගොඩක්ම ක්වොලිටි වොයිස් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේ මයික් එක මේ වගේ සාමාන්‍ය ඇම්ප් එකකට කනෙක්ට් කරලා අපිට ලයිව් කතා කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මයික් එක කම්පියුටර් එකකට කනෙක්ට් කරලා අපිට ඔඩියෝ රෙකෝඩ් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ මයික් එකෙන් ඔඩියෝ රෙකෝඩ් කරන එක ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි මේ මයික් එකෙන් ඔඩියෝ රෙකෝඩ් කරනකොට පොඩි නොයිස් එකක් එනවා. මම මේ නොයිස් එකක් කියලා අදහස් කළේ පරිසරයෙන් එන මුත් සද්ද නෙමෙයි. ඇත්තම කිව්වනම් පරිසරයෙන් එන සද්ද මේ මයික් එකට ගන්නෙම නැති තරම් කොහොමද කියන්නේ මම මේකෙන් එන නොයිස් එක මොන වගේද කියලා පෙන්වන්න මේ නොයිස් එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්වන්න. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේකෙන් එන්නේ මොන වගේ නොයිස් එකක්ද කියලා. ඉතින් මේ මයික් එක ඇම්ප් එකකට සෙට් කරලා ලයිව් කතා කරද්දී නම් මේ නොයිස් එක එන්නේ නැහැ. මේ නොයිස් එක එන්නේ අපි මොනව හරි දෙයක් රෙකෝඩ් කරද්දී විතරයි. ඉතින් අපිට මේ නොයිස් එක අයින් කරගන්න සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මොනව හරි දෙයක් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ ඔඩියෝ රෙකෝඩර් සොෆ්ට්වෙයාර් වලම නොයිස් එක අයින් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔඩියෝ රෙකෝඩින් වලට හොඳ සොෆ්ට්වෙයාර් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම සොෆ්ට්වෙයාර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි Adobe Audition. මම පාවිච්චි කරන්නේ මේ Adobe Audition කියන සොෆ්ට්වෙයාර් එක. නැත්නම් ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා Audacity කියලා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් දෙක ගැනම ගොඩක් ටියුටෝරියල්ස් YouTube එකේ ඔයාලට සර්ච් කළොත් බලා ගන්නත් පුළුවන්. දැන් එහෙනම් මේ මයික් එකේ ඔඩියෝ ක්වොලිටි එක මොන වගේද කියලා බලන්න අපි කම්පියුටර් එක ළඟට යමු. හරියන කම්පියුටර් එක ගාවට ආවා. මයික් එක කම්පියුටර් එකට ප්ලග් කරගෙන තියෙන්නේ. මම මේ මයික් එක කම්පියුටර් එකට ප්ලග් කරගන්න පාවිච්චි කරලා තියෙන්නේ 3.5mm to 3.5mm ස්ටෑන්ඩඩ් කේබල් එකක්. ඉතින් ඒ හින්දා අපි මේ මයික් එක මූ කරද්දී සමහර තැන් වල ඔඩියෝ එක රෙකෝඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සොකට් එකේම ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි මේ මයික් එක මයික් හෝල්ඩර් එකකින් එහෙමත් නැත්නම් මයික් එක මේසර් සල් කරගන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් හරහා කොහේ හරි තියාගන්න එක මයික් එක හෙල වෙන්නේ නැති විදියට. එහෙනම් අපි ඉක්මනටම මේ මයික් එක මේ විදියට ස්ටෑන්ඩ් එකට සල් කරගෙන අපේ කම්පියුටර් එක පැත්තට යමු. මයික් එකේ මොනවහරි රෙකෝඩ් කරලා බලන්න කලින් අපිට කරගන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මයික්‍රෝෆෝන් සෙටින්ස් හදාගන්න ඕනි කම්පියුටර් එකෙන්. ඒකට මම ඉස්සෙල්ලම ඔඩියෝ ඩ්‍රයිවර් එකට යන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මයික්‍රෝෆෝන් කියලා ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එක උඩ ක්ලික් කරන්න. ඉතින් මේ ටැබ් එකේ උඩින්ම තියෙනවා අපිට බලා ගන්න පුළුවන් රෙකෝඩින් වොලියුම් කියලා. මම ඒක 80ට වගේ තියාගන්නම්. තව අපිට බලා ගන්න පුළුවන් වම් පැත්තේ මයික්‍රෝෆෝන් බූස්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක උඩ ක්ලික් කළාම මේ වගේ ස්ලයිඩර් එකක් ඕපන් වෙනවා. මේ ස්ලයිඩර් එක බිඳුවටම අඩු කරගන්න ඕනි. අපිට මෙතනම පහලින් තවත් ටැබ් එකක් බලා ගන්න පුළුවන් ඩිෆෝල්ට් ෆෝමට් කියලා. එතනට ගින් හර්ට්ස් 96000 කියන ෆෝමට් එක සිලෙක්ට් කරගන්න. දැන් අපි ඔඩියෝ ඩ්‍රයිවර් එකෙන් මයික්‍රෝෆෝන් සෙටින්ස් ටික හදාගෙන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ ඔඩියෝ රෙකෝඩ් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න එක. හරියන දැන් මම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට මොනවා හරි දෙයක් රෙකෝඩ් කරලා බලා ගන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් ඒකත් ඉක්මනටම කරගමු. ටෙස්ටින් ටෙස්ටින් 1 2 3 ටෙස්ටින් 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 හරි මම ඔයාලට කලින් කිව්වනේ මේකේ නොයිස් එකක් එනවා කියලා. අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ ඔඩියෝ ට්‍රැක් එකෙන් නොයිස් එක තියෙන තැනක, ඒ කියන්නේ අපි කතා කරන්නේ නැති තැනක් බලලා අන්න එතන විතර ප්ලේ කරලා බලමු. හරි ඔයාලට ඇහෙන්න ඇතිනේ මේක මොනවාගේ නොයිස් එකද කියලා. ගොඩක් ලොකු නොයිස් එකක් නෙමෙයි. ඒ වුණත් අපි කතා කරන තැනක් එක්ක ඔය නොයිස් එක ආවොත් ඒක පොඩ්ඩක් අපේ වොයිස් එක අහගෙන ඉන්න කෙනාට කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම ඉස්සෙල්ලම මේ නොයිස් එක අයින් කරගෙන ඉන්නම්. අපි රෙකෝඩ් කරගත්තු ඔඩියෝ ට්‍රැක් එක ප්ලේ කරලා බලන්න කලින්. හරි දැන් මම නොයිස් එක අයින් කරගෙන තියෙන්නේ. ඊළඟට අපි මේ ඔඩියෝ ට්‍රැක් එක ප්ලේ කරගෙන බලමු. ටෙස්ටින් ටෙස්ටින් 1 2 3 ටෙස්ටින් ටෙස්ටින් ටෙස්ටින්. හරි ඔයාලට පේනවනේ ගොඩක්ම ක්වොලිටි විදිහට තමයි මේකේ ඔඩියෝ එක රෙකෝඩ් වෙලා තියෙන්නේ. මං කිසිම ඉෆෙක්ට් එකක් එහෙම මේ වෙනකොට මේ ඔඩියෝ එකට දාගෙන නැහැ. ඔරිජිනල් ඔඩියෝ එක රෙකෝඩ් වෙච්ච විදිහට තමයි තියෙන්නේ. මං වෙනස්කමක් කරගෙන තියෙනවා නම් අර නොයිස් එක අයින් කරගත්තා. ඒක විතරයි කරගෙන තියෙන්නේ. ඉතින් අපිට මේ ඔඩියෝ එක තවත් ටිකක් ක්වොලිටි කරගන්න පුළුවන් මේකට ඉෆෙක්ට් කීපයක් දැම්මොත්. ඉතින් දැන් එහෙනම් අපි ඉෆෙක්ට් කීපකුත් දාගෙන බලමු.
හරි දැන් එහෙනම් අපි ආයෙත් මේ ඔඩියෝ ට්‍රැක් එක ප්ලේ කරලා බලන්නයි හදන්නේ. Testing, testing, 1, 2, 3, testing, testing, testing. හරි දැන් ඔයාලට තේරෙන්න ඇති ඉෆෙක්ට් කීපයක් දාගත්තාම මේකේ ඔඩියෝ ට්‍රැක් එක කොච්චර ලස්සනට එනවද කියලා. හරි දැන් එහෙනම් අපි ආවම මේ මයික් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. අනිත් වීඩියෝ වලදී වගේ මතක් කරනවා අපිව subscribe කරන්න, වීඩියෝ ගේ අලුත් එක share කරන්න, අපි Instagram, Facebook follow කරන්නත් කියලා මේ Funky Gadget YouTube channel එක. එහෙනම් වීඩියෝ වලට බලන්න ආරාධනා කරනවා. අපි එහෙනම් ඉස්සෙල්ලාම කතා කරමු මේ මයික් එක මොකක් හරි ඩිවයිස් එකක් එක කනෙක්ට් කරනකොට ඒකට පාවිච්චි කරන්න ඕනි කේබල් එක මොකද්ද, එතකොට මේකේ තියෙන ෆීචර්ස් මොනවද වගේ දේවල්. ඉතින් මේ මයික් එකේ ෆීචර්ස් ගැන කතා කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන් විදියට ස්විච් එකක්, ස්විච් එක ඔන් වෙනකොට ඉලුමිනේට් වෙන විදියට බ්ලූ කලර් LED එකක් මේකට සවි කරගෙන තියෙනවා. තව ඔයාලට බලා ගන්න පුළුවන් පොටෙන්ෂියෝමීටර් එකක් මේකට අපි සවි කරගෙන තියෙනවා ඩෙසිබල් ගන්න වෙනස් කරගන්න පුළුවන් විදියට. එහෙමත් නැත්නම් මයික් එකේ සෙන්සිටිවිටි වෙනස් කරගන්න පුළුවන් විදියට. ඒ වගේම මේ මයික් එක තව ඩිවයිස් එකක් එක කනෙක්ට් කරගන්න පාවිච්චි කරන කේබල් එක ගොඩක් ලේසියෙන්ම මේකට ප්ලග් කරගන්න පුළුවන් වෙන්න අපි 3.5 mm ෆීමේල් සොකට් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ මයික් එක මොකක් හරි ඩිවයිස් එකක් එක කනෙක්ට් කරන්න පාවිච්චි කරන කේබල් එක ගැන කතා කරනකොට RG6 කියන මෙන්න මේ කේබල් එක පාවිච්චි කරන්න. මේ කේබල් එක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ CCTV කැමරා වල කැමරා කේබල් එක විදියට. ඉතින් මේ කේබල් එක අපේ මයික් එකට සවි කරගන්න පුළුවන් විදියට 3.5 mm මේල් සොකට්ස් දෙකක් කේබල් එක දෙපැත්තටම සවි කරගෙන තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට එහෙනම් අපි යමු මේකේ මයික් එක ගැන කතා කරන්න. ඉතින් මයික් එක දිහා බලපු ගමන්ම ඔයාලට පේනවා ඇති අපි මේකට වොයිස් ෆිල්ටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මේ නොයිස් ෆිල්ටර් එක ගොඩක්ම වැදගත්. මොකද අපි මේ මයික් එකට ලං වෙලා කතා කරනකොට අපේ කටහඬත් එක්කම හුළඟකුත් මයික් එක දිශාවට යනවා. ඉතින් අපේ කටෙන් මේ යන සුළඟ කෙලින්ම මයික් එකට වැදුනොතින් අපේ කටහඬ ඩිස්ටෝට් වෙන්න ඉඩ තියෙනවා. ඒක වළක්ව ගන්න තමයි අපි මේ නොයිස් ෆිල්ටර් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මැග්නට් එකක් අපි මේ හවුසින් එකට සවි කරගෙන තියෙනවා. ෆිල්ටර් එක ගොඩක් ලේසියෙන්ම මේකට මවුන්ට් කරගන්න පුළුවන් වෙන්න. නොයිස් ෆිල්ටර් එක හදාගෙන තියෙන විදිය ගැන කතා කරනවා නම් ඉතාමත් සරලයි. අපි මේ නොයිස් ෆිල්ටර් එක හදාගන්න පාවිච්චි කරලා තියෙන්නේ සෙලෝ ටේප් රීල් එකක්. සෙලෝ ටේප් රීල් එකේ මැද සිදුර ආවරණය වෙන විදියට සුළං ගමන් කිරීමල ටිකක් අපහසු රෙදි කැබැල්ලක් අලෝගන තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෙස්ටින්ම දේ ගැන. ඒ තමයි මේකට පාවිච්චි කරලා තියෙන මයික් එක ගැන. අපි මේකට පාවිච්චි කරලා තියෙන කන්ඩෙන්සර් මයික් එකක්. ඔයාලා දන්නවනේ වෙළඳ පොලේ එක එක හැඩෙන් එක එක ප්‍රමාණයෙන් කන්ඩෙන්සර් මයික් ගන්න තියෙනවා. අපි මේකට පාවිච්චි කරලා තියෙන්නේ චයිනීස් මොබයිල් ෆෝන් වලට එන මෙන්න මේ මයික් එක. ඔයාලට පේනවනේ ප්‍රමාණය අතින් ගත්තාම ගොඩාක්ම පොඩි, ඒ වුණත් මේ මයික් වල ගොඩක් හොඳ සවුන්ඩ් ක්වලිටි එකක් තියෙනවා. ඔයාලට මේ මයික් එක මොබයිල් ෆෝන් රිපයර් කරන තැන් වලින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මයික් වල ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 30-150ත් වගේ අතර. ඉතින් මේකට මයික් එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම රුපියල් 50ට වඩා ටිකක් මිලෙන් වැඩි මයික් එකක් තෝරගන්න. මොකද රුපියල් 50ට වඩා අඩු මයික් එකක් ගත්තොත් ඒ මයික් වල ක්වලිටි එක ගොඩක්ම අඩු නිසා අපිට ගොඩක් හොඳ සවුන්ඩ් ක්වලිටි එකක් ගන්න බැරි වෙනවා. ඉතින් මේ මයික් එක ගැන කතා කරනකොට ඔයාලට කියන්න ඕනි තවත් විශේෂ දෙයක් තියෙනවා. මයික් සර්කිට් එකට පුළුවන් තරම් ළඟින්ම මේ මයික් එක සවි කරන්න. මොකද අපි වයර් එකක් දාලා සර්කිට් එකෙන් ගොඩක් ඈතට මේ මයික් එක ගත්තොතින් සවුන්ඩ් එකේ ක්වලිටි එක ගොඩක් අඩු වෙනවා. අපි මේ මයික් එක හදාගෙන තියෙන්නේ ඩිටචබල් විදියට. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ 3.5 mm ෆීමේල් සොකට් එකක් සහ මේල් සොකට් එකක්. ඉතින් මේ මයික් එකේ හවුසින් එක හදාගන්නේ කොහොමද වගේ දේවල් අපි තව ටිකකින් කතා කරමු. දැන් අපි කතා කරන්න යන්නේ ටිකක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි මේ සර්කිට් එකට පවර් දෙන එක ගැන. ඉතින් මේ සර්කිට් එකට පවර් සප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම අපි ඒ සප්ලයි කරන පවර් එක ෆුල් DC වෝල්ටේජ් එකක් වෙන්න ඕනි. තවත් විදියකට කියනවා නම් ගොඩක්ම ස්මූත් වෝල්ටේජ් එකක් වෙන්න ඕනි. ඉතින් ඒ වගේ වෝල්ටේජ් සප්ලයි එකක් දෙන්න අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මේ වගේ බැටරියක් පාවිච්චි කරන එක. මම මේ මයික් සර්කිට් එකට පවර් සප්ලයි ගන්න පාවිච්චි කරලා තියෙන්නේ 3.7 වෝල්ට් මොබයිල් ෆෝන් බැටරියක්. හරි එහෙනම් අපි මෙච්චරලා කතා කළේ මේ මයික් එකේ පිටරින් තියෙන දේවල් ගැනනේ. දැන් එහෙනම් අපි යමු මේ මයික් එකේ හවුසින් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. හවුසින් එක ඕපන් කරගත්තාම ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ ඩොට් බෝඩ් එකක් පාවිච්චි කරලා හදාගත්තු පොඩි සර්කිට් එකක් තියෙනවා. මේ සර්කිට් එකට අපි පාවිච්චි කරලා තියෙන්නේ TDA2822 කියන ඇම්ප් IC එක. දැන් එහෙනම් අපි යමු මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක මොන වගේද කියලා බලන්න. දැන් ඔයාලට මේ ඩිස්ප්ලේ වෙන්නේ සර්කිට් ඩයග්‍රෑම් එක. පේනවනේ ගොඩක් අඩු කොම්පරන් ටිකක් උපයෝගී කරගෙන තමයි මේ සර්කිට් එක හදාගෙන තියෙන්නේ.
හරි එහෙනම් අපි දැන් මේකේ සර්කිට් ඩයග්‍රෑම් එකක් මොන වගේද කියලා බලාගත්තා. ඊළඟට එහෙනම් අපි යමු මේ මයික් එකේ හවුසින් එක හදාගන්න. ඉතින් ඔය විදිහට තමයි මයික් එකේ හවුසින් එක හදාගන්න තියෙන්නේ. මේ වෙනකොට අපි මයික් යුනිට් එකේ හැම කොටසක්ම හදාගන්න හැටි දැනගෙන ඉවරයි. දැන් මම කතා කරන වොයිස් එක ඔයාලට ඇහෙන්නේ අපි මේ හදාගත්තු මයික් එක හරහා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මතක් කරනවා. අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන වීඩියෝ එකේ අලුත් එක share කරගන්න Instagram, Facebook අපිව follow කරන්නත් කියලා.